උදෑසන ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම හෙට දවස බොහොම සුවිශේෂී වන්නේ දිනයක් නිසාම නොව 73 වන නිදහස වසංගත තත්වයක් තුල පවතින සමාජයක් ඇතුළතදී අපගේ නිදහස අභිමානනීය දවස සිහිපත් කර ගැනීම සඳහා අතිශය දැවැන්ත පරිශ්‍රමයක් සහිතව පෙබරවාරි 4 වනදාට අදාළව මේ මොහොතේදී නිදහස් චතුරස්‍රය අතිශය කැපවීමකින් පරිශ්‍රමයකින් සූදානම් වන මොහොතක්. ඒ උත්සවය ඒ සංකේතාත්මකව සිදු කෙරෙන උත්සවය. හැබැයි මේ රටේ නිදහස ස්ථාපිත වීම පිළිබඳ කතා කරන විටදී අපට යුග කිහිපයක් එක කතා කරන්න සිද්ධ වෙනවා. 48 සිදු වුණා වූ විප්ලවයෙන් පසුව විශේෂයෙන්ම මානුෂීය මෙහෙයුම අවසන් කිරීමේ ක්‍රියාවලියේ සිටගත් විටදී මේ සියලු දේ හරහා තමයි පූර්ණ නිදහසක් බවට අපි මේ මොහොතේ 73 වන නිදහස සමරන්නේ. හැබැයි ජාත්‍යන්තරයේ අපදේශ බලා සිටිනවා. ජාත්‍යන්තරයෙන් එල්ලවන ප්‍රහාර හෝ පීඩන අඩුවක් නැහැ. විවිධ තීන්දුව తీරන ගත් විටදී ඒ සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වවල ක්‍රියාත්මක වීම පිළිබඳ අප කතා කරනවා. ඒ නිසා නිදහස පිළිබඳ අද දවසේ කතා කරන්නට වඩාත් සුදුසුම උචිතම පාර්ශ්වයක් අපි කැඳවා ගත්තා. ඒ අනුව මානුෂීය මෙහෙයුම තුලදී රණ සෙන්පතියෙකු ලෙස එතුමන්ගේ භූමිකාව ප්‍රබලයි. ඒ වගේම වර්තමානයේ වන විටදී රාජ්‍ය නිලධාරියෙකු විදිහට එතුමාගේ වගකීම් සමුදාය ප්‍රබලයි. එහා සමානවම ඊට පරිබාහිරව අප එතුමන් පිළිබඳ කතා කරද්දී එතුමා රචනා කළ කෘතිය සහ එතුමා කතා කරපු දේවල් එතුමන් අදහස් පළ කිරීම මේ සියලු දේගත් පිටදී ඒ සියල්ලටම ඉහළින් එතුමාට හොඳ දැක්මක් තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා අද රාජතාන්ත්‍රික නිලධාරියෙකු විදිහට ක්‍රියාවලියත් සෙන්පතියෙකු විදිහට ක්‍රියාවලිය සේම ඕනෑම දෙයක් පිළිබඳ විවෘතව දකින්න කෙනෙක් විදිහට අපිට තුමන් එක කතා කරන්න පුළුවන් නිදහස පිළිබඳ. අප බොහොම ගෞරවයෙන් උතු ආරාධනා කරා වර්තමානයේදී සුදේශ කටයුතු අභ්‍යන්තර ආරක්ෂක අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එසියල්ලටම වඩා දැනෙන කාරණය අපගේ ආරක්ෂක ලේකම් තුමන් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා. අයිබෝන් ලේකම් තුමනි. අයිබෝන්. මම ගෞරවයෙන් ජාතික රූපයන්ට පිළිගන්නවා. ඔබ ඔබේ ජීවිතයෙන්ම රට වෙනුවෙන් කැප කළ නිදහස වෙනුවෙන් කැප කළ කෙනෙක්. ඒ නිසා මේ මොහොතේ පරිසරය ගත් විටදී අප සැබෑ නිදහස භුක්ති විඳින රටක්ද සතුටු විය හැකි තැනක තියෙන රටක්ද? ඇත්තටම අපි චාමර අපේ රට තුල තත්ත්වය ගත්තොත් අපිට බොහොම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි 1948 එදා කාලේට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු රටට ආදරය කරන මව්බිමට ආදරය කරන ඒ නායකයින් එකතු වෙලා මහා බ්‍රිතාන්‍යත් සමග සාකච්ඡා කළා තමයි මේ නිදහස අරගත්තේ. ඊට පස්සේ කාලය ගෙවිගෙන ගියා. ඒ අතරේ විවිධ දේශපාලන මතවාද ඉදිරියට ආවා. විවිධ දේශපාලන මතවාද නිසා නොඑක් නොඑක් අවස්ථාවල නොඑක් නොඑක් ප්‍රශ්න ඇති වුණා. ඒක එකක් තමයි 30 වසරක් පුරා පැවති ඒ කුරිරු යුද්ධය බොහොම භයානක තත්ත්වයක් ලංකාව තුළ ඇති වුණේ. ඊට අමතරව දකුණේ දෙවරක් ඒ කියන්නේ 1971 දිත් 1986 87 ඒ වසර 87 88 ඒ වසරවලත් ඇතිවෙච්ච ත්‍රස්තවාදය දකුණේ ත්‍රස්තවාදය. ඉතින් මේ හැම දෙයක්ම අපිට පුළුවන් වුණා බේරගන්න විසඳ ගන්න. ඉතින් අපි ආපහු හැරිලා බැලුවොත් එහෙම 1983 දී තමයි මේ භයානක තත්ත්වයක් තිබිච්ච මේ වර්ගවාදී යුද්ධය හරියට පටන් ගත්තේ. නමුත් ඊට ඉස්සෙල්ලත් කාලයක් තිබුණා, ඒ කියන්නේ ලොකු යුද්ධයක් නොතිබුණාට මේ ක්‍රියාකාරකම් ගොඩක් සිද්ධ වුණා. ඒකේ හොඳම උදාහරණය තමයි රහස් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් IP බැස්ටියන් පිල්ලේ සමග තවත් නිලධාරීන් 3 දෙනෙක් ඔක්කොම 4 දෙනෙක් මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේදී ඉතාමත්ම අමානුෂික ලෙස ඝාතනය කළා තිබුණා. ඊට ඉස්සෙල්ලා 1975 දී මට මතක විදියට යාපනයේ නගරාධිපති හිටපු ඉගෙනගත්ත බොහොම වැදගත් මහත්මයෙක් ඇල්ෆ්‍රඩ් දුරේප්ප මහතා ඝාතනය කළා. ඒ තමයි ওই ප්‍රමාකරණයේ පළවෙනි මිනිස් ඝාතනය විදියට සැලකෙන්නේ. ඉතින් ඊට පස්සේ 1983 දී තමයි අර ලුතිතන් වාස්ගුණවර්ධන මහතා සහ තවත් 13 දෙනෙක් එකවර මරා දාපුගෙන් තමයි මේ යුද්ධයක් කියලා හරියට පටන් ගත්තේ. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් අපි දැක්කා නොඑක් බලයට පත් වෙන නොඑක් රජයන් නොඑක් ආකාරයට මේ රටට සාමය ගේන්න. මං හිතන්නේ ජෙනුවින්ලි එහෙම නැත්නම් හදවතින්ම ඒ රජයන් ඒ රාජ්‍ය නායකයන් බලයට පත් වෙච්ච හැම රජයක්ම වගේ මේක උත්සාහ කරා. නමුත් ඒ උත්සාහ කරපු හැම වතාවෙම අපිට වැරදුනා. අවසානයේදී ප්‍රතිඵලයේ විදිහට සිද්ධ වුණේ මහා විනාශයක් විනාශකාරී ප්‍රහාරයක් සමග නැවත යුද්ධයට අවතීර්ණ වීම. ඉතින් එහෙම තත්ත්වයක් තිබිලත් ඒ වගේම අපි බැලුවොත් ඈත ගම් නියම් ගම් ගැන ඔය හැම ගමකටම විවෘත මිනි පෙට්ටියක හෝ සීල් කරපු මිනි පෙට්ටියක යුද සෙබළුන්ගේ මලසිරු ගලාගෙන ගියා. ඉතින් අද අපි ඔය පිටිසර ගම්මාන දිහා බැලුවොත් චාමර
මංගිතන්නේ එක ගමක්වත් ඇති කියලා සෙබලෙක්ගේ මලසිරුරක් නොගිය ගම. ඉතින් එවැනි තත්වයක් තිබුණේ එහෙම තත්වයක් තියෙද්දි ඒ සම්පූර්ණයෙන් අපිට ඒක විසඳා ගන්න පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි ආරක්ෂක හමුදා විශාල කැපවීමක් කරලා මේ ජයග්‍රහණය අපි ආරම්භ දුන්නා අපේ රටේ ජනතාවට. ඉතින් අද ඒ දකුණේ ත්‍රස්තවාදයක් නැහැ. විතා භයානක තත්වයක් දකුණේ තිබුණේ. උතුරේ ත්‍රස්තවාදයක් නැහැ. අද අපේ රටේ වයස්ගතම මහලු පුද්ගලයාගේ පටන් ලාබාලතම ලදරුව දක්වා ඕනෑම කෙනෙකුට කිසිම ජාති ભેදයක් නැතිව ආගම් ભેදයක් නැතිව කුල මල ભેද නැතිව ගෑනු පිරිමි ભેද නැතිව වයස් පරතරයක් නැතිව නිදහසේ හුස්ම ගන්න පුළුවන්. අපේ ජනතාවට අවශ්‍ය වුණේ ඉරහඳ නෙවෙයි. අපේ ජනතාව ඉල්ලා සිටියේ ඒ අයට ගෞරවාන්විත විදියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරන්න කියලා. ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග ඔය හැම ජාතියටම අයත් කෙනෙක් බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ඔය හැම ආගමකට අයත් කෙනෙක් බලාපොරොත්තු වෙන එකයි. මේ සුළු කොටසක් තමයි මේ දේශපාලන වාසි සඳහා මතිමතාන්තර ඇති කළා. ඒ පැත්තට තරුණ කොටස් යොමු කළා. ඒ තත්ත්වය ඇති කරේ. ඉතින් අපි වසර 2009 මැයි මාසයේ 19 වෙනිදා උදේ 10 මාර වෙනකොට ඒ කුරිරු නායකයත් මෙලොවින් තුරන් කළා. සටනේදී අපි මේ රටට සාමය ගෙනාවා. අද බලන බලන පැත්තේ අපේ පුරවැසියෝ අපේ මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා. අපේ මව්බිමට එල්ල වෙලා තිබිච්ච, ඒ කියන්නේ මව්බිමට අහිමි වෙලා තිබිච්ච මහා විශාල භූමි ප්‍රමාණයක් මව්බිමට අහිමි වෙලා තිබුණා. LTT පාලනයට දෙපැතුණා. ඒ හැම බිම් අඟලක්ම අපි නිදහස් කරගෙන තියෙනවා. නමුත් මේ බිම් හැම බිම් අඟලක්ම නිදහස් කරගන්න සටන් කරපු සෙබළු බොහෝ දෙනෙක් මේ මව්බිමේක බිම් අඟලක්වත් තමන්ගේ කියලා අයිතිවාසිකමක් කියන්න පුළුවන්කම තිබිච්ච අය නෙමෙයි. නමුත් මව්බිමේ හැම බිම් අඟලක් වෙනුවෙන් මේ අය සටන් කරා. ඉතින් ඕවරෝල් අපි සමස්තයක් වශයෙන් ගත්තහම අපිට අද බොහොම සන්තෝෂ වෙන්න පුළුවන් ඒ ඇති කරපු තත්ත්වය ගැන. රට ඇතුළත කවුරු මොනවා කිව්වත් අපේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නවා නම් ඒ හුස්ම ගන්නේ බොහෝ දෙනාගේ දේශපාලන නායකින්ගේ, හමුදා නායකින්ගේ, හමුදා සෙබළුන්ගේ, රටවැසියන්ගේ, ඒ වගේ විශේෂයෙන්ම හමුදා වලට දරුවෝ ඒ ඈත ගම් දනව්වල දෙමව්පියන්ගේ ඒ අයගේ කැපවීම නිසා. ඉතින් රට ඇතුලේ තත්ත්වය සතුටුදායක වෙන්න පුළුවන් ඔබගේ ප්‍රශ්නේ ඒකයි. නමුත් බාහිරෙන් ඇතිවන බලපෑම දිහා බැලුවාම මම ලේසියෙන් කලකිරණ කෙනෙක් නෙමෙයි. මේ එහෙම අපි කලකිරුණා නම් අපිට මේ ගමන එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් ඇත්තටම කලකිරණ ස්වභාවයක් ඇති වෙනවා අපි බාහිරෙන් ඇති වෙන බලපෑම දිහා බැලුවම. අපි යුද්ධය ඉවර කළා දැන් අවුරුදු 11ක් වෙනවා. මේ රටේ කොතනවත් එක තැනකට තව තැනකට මලමිනී ගලාගෙන යන්නේ නැහැ. රත්මලාන එයාපෝට් එකේ හැමදාම ඇහිච්ච ඇම්බියුලන්ස් සද්දේ කොළඹ මහ රෝහලට ඒව නැහැ. උතුරේ වෙඩි හඬ නැහැ. කාලතුවක්කු ප්‍රහාර නැහැ. ගුවන් ප්‍රහාර නැහැ. ඒ වගේම ගුවන් යාන කඩාවැටුණා කියන්නේ රෂ්‍යාවේකේ පිටකොටුවේ මරදානේ වගේ තැන්වල එහෙම නැත්නම් අර දෙහිවල දුම්රිය ඇතුලේ බෝම්බය වගේ ඒව නැහැ. මිනිස්සු නිදහසේ ඉන්නේ. නමුත් ඇයි මේ අපිට ඇඟිල්ල දික් කරන අයවලුන්ට මේවා පේන්නේ නැත්තේ? එදා හැමදාම අපේ මිනිස්සු මැස්සෝ මදුරු නැත්තම් බල්ලෝ බලල්ලු වගේ මේ පාරවල මෙරිලා යනකොට කෑලි කෑලි වලට සිය ගණන් පිපිරිලා කෑලි කෑලි වලට යනකොට එක වචනයක් කතා කරපු නැති රටවල් එක වචනයක් කතා කරපු නැති මිනිස්සු එක වචනයක් කතා කරපු නැති ඔය මානව හිතවාදී සංවිධාන කොහෙද හිටියේ? ඇයි අද ඔව් ලේකම්තුනි දැන් ඔබතුමාගේ නම සඳහන් කළම විශේෂයෙන්ම හමුදා පොත්තුමන්ගේ ඔබතුමාගේ නම සඳහන් කළම ඒ වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බොහොම බරපතල චෝදනාවක් කරන අවුරුදු 11ක් තිස්සේ කාලය දුන්නා යම් ආකාරයෙන් සුළු ආකාරයක හෝ ප්‍රශංසනීය තැනක් තිබුණා දැන් ඒකත් නැහැ කියලා. ඇත්තට මොකද්ද මේ ජාත්‍යන්තරයේ බලාපොරොත්තු තියෙන්නේ? ඇත්තටම ඒක තමයි චාමර කනගාටුදායක තත්වය. ඒ කියන්නේ අපි යුද්ධය අවසන් වෙනුච්ච දවසේ ඉඳන් අද වෙනකන් ආපු ගමන බැලුවොත් ඒක ලේසියෙන් කෙනෙකුට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. නමුත් ඒ යුද්ධය අවසන් වීමෙන් පසු එතකොට තිබුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යුද්ධය අවසන් වුණ ගමන් ඒ රජයෙන් මාව පත් කළා වන්නි ආඥාපතිවරයා විදියට, ආරක්ෂක සේනා ආඥාපතිවරයා විදියට. ඒ වගේම මට තව විශාල වගකීමක් බාර දුන්නා. ඒ වගකීම තමයි අවතැන් වුවන් පිළිබඳ නිසි බලධාරියා කියන වගකීම. එතකොට මට දිසාපති වරුන් පස් දෙනෙක් සමග වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ අනුරාධපුර දිසාපතිතුමා, වවුනියාව දිසාපතිතුමිය,
ඊට පස්සේ මන්නාරම දිසාපතිතුමා කිලිනොච්චි දිසාපතිතුමා සහ මුලතිව් දිසාපතිතුමිය මේ පස් දෙනා එක වැඩ කරන්න මට සිද්ධ වුණේ මේ ජනතාව සම්පූර්ණ මේ වන්නි ප්‍රදේශයේ අවතැන් වෙච්ච ජනතාව ලක්ෂ 3ක ප්‍රමාණයක් අපේ මැනික් ෆාම් කඳවුරේ හිටියා මැනික් ෆාම් කියලා කියන්නේ සම්පූර්ණ නිකන් කැලෑවක් අතහැරපු ෆාම් එකක් නමුත් මේ මැනික් ෆාම් කියන ස්ථානයේ අපි කඳවුරු 5ක් ඇති කළා ඒව ලක්ෂ 3කට අධික ජනතාවක් අපි තාවකාලිකව පදිංචි කරා ඒ අයව අපි බලාගත්තා ඉතින් මෙතනදී අන්තර්ජාතික සංවිධාන වලින් එහෙම ආව නිතරම මේක ලෙඩ බෝවේ රෝග බෝවේ වසංගත බෝවේ කියලා නමුත් අපි මට මතකයි මගේ ගාව හිටියා දොස්තර මහත්තුරු දොස්තර නෝන්ලා ඔක්කොම 108 දෙනෙක් රජයෙන් එච්චර අවධානයක් ලබා දුන්නා මම ඒ දවස්වල මට මතකයි විවිධ විදේශ සංවිධාන වලින් ආවා ඩෙලිගේෂන්ස් නැත්තම් දූත පිරිස් ආවා මේ තත්ත්වය බලන්න මං හිතන්නේ 150කට වැඩිය ඒ ආපු හැමෝටම අපි පැහැදිලි කරලා පෙන්නුවා ඒ අයගේ මම එයාට කියපු කරුණු දෙකක් තියෙනවා විශේෂයෙන් කිසිම කොනතරම් සෙනග මෙතන හිටියත් කිසිම වසංගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් මට පෙන්වන්න ඒ කියන්නේ සාමාන්‍ය සෙනග හුඟක් එකට එකතු වෙලා ජීවත් වෙනකොට වසංගත තත්ත්වයක් තියෙනවා කිසිම වසංගත තත්ත්වයක් තිබුණේ නැහැ ඊට අමතරව මම කිව්වා ඔය ලෝකයේ පුරා මතවාදයක් පැතිරී ගිහින් තිබුණා වන්නියේ ඒ අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න නැහැ කියලා මම කිව්වා ඒ අයට එක මැල්නරිෂ් නැත්තම් මන්දපෝෂණයෙන් ඉන්න දරුවෙක් මට පෙන්වන්න පුළුවන් නම් කියලා කාටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ හැම දෙම රජයෙන් බලාගත්තා ඉතින් එතකොට තුවාල වෙච්ච පුරවැසියෝ හිටියා මොකද අර ප්‍රභාකරන්ගේ මිනිස් පලිහ ඉඳලා පැනලා එනකොට තුවාල වෙච්ච අය ඒ අයව අපි නිසි වෛද්‍ය ප්‍රතිකාර දීලා සනීප කරා එතකොට ඔය තව තිබිච්ච ලොකු චෝදනාවක් තමයි ඉඩම් අල්ලගෙන ඉන්නවා අපි කියලා අපි ඉඩම් අල්ලගත්තා තමයි හරි නමුත් ඒ ඉඩම් වලින් 90%කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරලා තියෙන්නේ ඉතින් විශේෂයෙන්ම වගාවිමින් විදහස් එතකොට මැනික් ෆාම් කඳවුරේ හිටපු 300,000ක පමණ ජනතාව හැම දෙනාම එයාගේ ඉඩම් වල පදිංචි කෙරුවා ඒ ඉඩම් වල පදිංචි කරන එකත් ලේසි වැඩක් නෙමෙයි හුඟක් ඔය මැටි වලින් හදපු ගෙවල් එහෙම තමයි තිබුණේ ඒ ඔක්කොම පෙරිෂ් වෙලා තිබුණේ අතහැරලා දාලා නමුත් අපි අලුතෙන් ගෙවල් හදලා මට මතකයි මම ආරක්ෂක සේනා ආඥාපතිවරයා විදිහට මගේ බටපිරිස් වල ශ්‍රමය ඇත්තරම කිව්වොත් කම්කරුව විදිහට අපේ බටපිරිස් දාලා මේ යුද්ධ කරපු අභිමානවත් සෙබළු ජයග්‍රාහි හමුදාව ඒ සෙබළු කම්කරු වැඩේට දාන්න අපිට සිද්ධ වුණා මොකද මේ අහිංසක මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න අපේ සෙබළු බොහොම සත්භාවයෙන් යුතුව ඒ ගෙවල් හදලා දුන්නා හමුදා වලින් ගෙවල් 3000කට වැඩිය හදලා දුන්නා ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒ වගේම අපි ඒ බෝම්බ වලලලා තිබිච්ච වගා භූමි ගෙවතු ඒ හැම දෙයක්ම අපි ලෑස්තිවද අපි බැලුවොත් එම ඒ බිම්බෝම්බ ගලවන සංවිධාන NGO සංවිධාන විදිහට ඇවිල්ලා ඉන්න සංවිධාන පහක් තියෙනවා මට මතක විදිහට නමුත් ඒ අයගේ පරාසය ඉතාමත් බඩු ඒ කියන්නේ කැපැසිටි එක ගොඩක් අඩුයි මෙතනදී හමුදාව තමයි මේ සම්පූර්ණ ක්‍රියාලිසියට 90%කට වැඩිය කරේ. ඉතින් මේ විදිහට අපි ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අද උතුරේ ළමයි හොඳට ඉගෙන ගන්නවා. නැගෙනහිර ළමයි හොඳට ඉගෙන ගන්නවා. උතුරේ දෙමව්පියෝ දරුවෝ LTT සංවිධානයේ උස්සන් යයි කියලා බය වෙන්න දෙයක් නැහැ. හොඳයි. ඉතින් රටේ හැම ජන කොටසකටම නිදහසේ හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරලා තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ චාමර කනගාටුවට කරුණ තමයි මේක අන්තර්ජාතික ප්‍රජාවට පේන්නේ නැද්ද කියන එක. පේන්නේ නැත්තේ නෑ මේක පේනවා. නමුත් purposely ඒගොල්ලන්ට අවශ්‍යයි මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න. ඉතින් ඒක තමයි කනගාටුදායක තත්ත්වය. නමුත් අපි ආපු ගමන දිහා බැලුවාම ඕනෑම ඒ කියන්නේ උතුරු නැගෙනහිර ඉන්න ඕනෑම වැසියෙක් Tamange පපුවට තට්ටු කරලා ඇහුවොත් ඉස්සර තිබිච්ච තත්ත්වය මොකද්ද? දැන් තියෙන තත්ත්වය මොකද්ද කියලා උත්තරය අපි මොකද්ද කියලා අපි දන්නවා. පැහැදිලි. නිදහස සම්බන්ධයෙන් විවිධ කෝණවලින් අපි කතා කරද්දී මානුෂීය මෙහෙයුම හරහා අත්කරගත් ඊළාම් යුද්ධය පරාජය කරමින් ගත්තා වූ නිදහස 48 අපාත් කරගත් නිදහස මේ කියන ඒවා පියවරින් පියවර ගත්තා මේ සියලු දෙහි සමාරම්භයේ විය යුතුයි පෙබරවාරි 7 වෙනිදා අපේ සැමරීම හැබැයි අපේ රටේ අම්මල තාත්තලා බොහොම ලොකු මානසික චිත්ත පීඩාවකින් එදෙන ප්‍රශ්නයක් තියෙනවා ලේකම්තුමනි ඒ තමයි මත්කුඩු ජාවාරම ඒ වගේම සමයි අපරාධ රැල්ල ඔබතුමන්ලා ඒ හරහා ජනතාවට නිදහසක් ලබා දෙන්න මේ කාලවකවානුවේ හැකි වුණාද මෙතනදී මම මෙහෙම දෙයක් කියන්න ඕනේ චාමර මේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණෙනකොට
එතුමා ජනාධිපති පදවි වැඩ බාර ගත්ත ගාම මාව අපොයින්ට් කරා ආරක්ෂක ලේකම් විදියට. එතකොට හමුදාවල් පොලිසිය බුද්ධිංශ මේ හැම දෙයක්ම මගේ අතටපත් වුණා. මම මේ ගැන විශාල අධ්‍යයනයක් කරා විශ්ලේෂණයක් කරා මේවා පිළිබඳ දන්න වියත්තුත් සමග එකතු වෙලා කතිකාවත් ගොඩක් අපි ඇතුලේ දොරවල් වහගෙන පැවැත්තුවා. මොකද ජනතාව බලාපොරොත්තු වුණේ ජනතිකරු ජනාධිපතිතුමාගෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න. ඡන්ද වැඩ කටයුතු සඳහා එතුමා පිට පළාත් වලට ගිය වෙලාවේ හැම ගම්මානයකින්ම ආපු මිනිස්සු කිව්වේ සර් අපේ දරුවෝ මේ කුඩු උදරින් මත් කුඩු උදරින් බේරලා දෙන්න. ඒ වගේම මේ පාතාලේ නැති කරලා දෙන්න. අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරලා දෙන්න කියලා. එතුමාගේ ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ නැත්තම් ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ පළවෙනි තැන දීලා තියෙන ජාතික ආරක්ෂාවට. එතකොට රටේ මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි නම් පාතාලය රජ කරනවා නම් කුඩු රජාල රට කන්ට්‍රෝල් කරනවා නම් කුඩු රජාලට කරන්න අවශ්‍ය දේවල් ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා නම් ඒ ගැන පොලිසිය ක්‍රියා කරන්නේ නැත්තම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඒ රටේ ජාතික ආරක්ෂාව තියෙනවා කියලා අපිට කියන්න බෑ. බෝම්බයක් පුපුරන එක නැත්තම් මරාගෙන මැරෙන බෝම්බකරුව වෙන එක පමණක් වැළැක්වීම පමණක් නෙවෙයි චාමර ජාතික ආරක්ෂාව කියන්නේ. මේ සියලු දේම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේවල්. එමනම් අපි විශාල අධ්‍යයනයක් විශ්ලේෂණයක් කළා. අපි විශාල ඔපරේෂන් එකක් දියත් කරා. ඒක අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට මතක ඇති ඒ දවස්වල අපි කුඩු අල්ලනකොට අපි නාවික හමුදාව අපි යව්වා මාලදිවයිනුත් එහාට අන්තර්ජාතික මුහුදු කලාපයට යව්වා. ජවල ඒ කියන්නේ කිලෝමීටර් 1200කට වඩා ඈත ප්‍රමාණයට ගිහිල්ලා. ඔබට මතක ඇති එකපාරක් ඇල්ලුවා කුඩු කිලෝ 300 ගාන. ඒ කියන්නේ කුඩු කිලෝ එකක් කියන්නේ අතිවිශාල ප්‍රමාණයක්. කුඩු කිලෝ 300 ගානක් ඇල්ලුවා. ඊළඟට මම හිතන්නේ කුඩු කිලෝ එකකින් 14000කට විතර එකපාර ගානේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කුඩු කිලෝ 300 ගානක් කියන්නේ කොච්චරද කියලා ඔබට හිතන්න පුළුවන්. ඊට පස්සේ අපි තව 400 ගානක් ඇල්ලුවා. ඊළඟ පාර 1400 ගානක් ඇල්ලුවා. ඊට පස්සේ ආයි 300 ගානක් ඇල්ලුවා. ඊට පස්සේ ආයි 200 ගානක් ඇල්ලුවා. එතකොට ඒ වගේ ලොකු සංහාරයක් අපි ගෙනිච්චා. ඒ කියන්නේ මේකේ මේ කුඩු ජාලය සම්පූර්ණයෙන්ම වටන්න අවශ්‍ය කටයුතු අපි කරා. ඒ කරලා එතකොට අපි දැක්ක දේ තමයි අපි මේ සම්පූර්ණ මේ ජාවාරම් සිද්ධ වුණේ බන්ධනාගාරය ඇතුලේ ඉඳලා. එහෙමනම් බන්ධනාගාරයෙන් ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් මේ රජවරු වගේ ඉන්න මේ කුඩු රජාල පාතාලේ රජවරු බන්ධනාගාරය ඇතුලේ හිටියේ රජවරු වගේ. ඉතින් බන්ධනාගාර සිස්ටම් එක අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරා. දැන් උදාහරණයකට දැන් ගැසට් කරලා තියෙනවා හමුදාවලින් කලින් ගිය සෙබළුන් අපි 200ක් අරගන්න බන්ධනාගාරයේ විශේෂ ස්කොඩ්ඩයක් විශේෂ ආරක්ෂිත කණ්ඩායමක් විදියට. මොකද මේ පාතාල නායකයින්ගෙන් බන්ධනාගාර නිලධාරීන්ට ඇති මේ එල්ලවන තර්ජන බොහෝයි. නමුත් මේ තර්ජනත් අපි පාලනය කරලා තියෙනවා. අපි බූස්ස හිරගෙදර දැඩි ආරක්ෂිත හිරගයක් බවට පත් කළා. අපි මේ භයානක අපරාධකාරයෝ සේරම අපි බූස්සට යවලා තියෙනවා. ඒ අයට දුරකථන ඇමතුමක්වත් ගන්න බැරි වෙන විදියට අපි වැඩ කටයුතු කරා. මොකද දුරකථන කිව්වහම හිතන්න එපා චාමර මේ මොබයිල් දුරකථන පමණයි කියලා. මොබයිල් දුරකථන පමණයි. සැටලයිට් ෆෝන් පවා මේ අය ගාව තිබුණා. ඒ විදියට තමයි අන්තර්ජාතිකයත් එක්ක මේගොල්ලෝ මේ කුඩු බිස්නස් එක කරේ. නමුත් ඒ තත්ත්වය අපි නැති කරලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය නායකයෝ අපි හඳුනගෙන ඒ අය අල්ලගෙන තියෙනවා. ඒ අය නීතිය හමුවට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ඔය කුඩු පැකට් පහය වෙළඳාම් කරපු ළමයිනුත් අපි අල්ලගෙන තියෙනවා. අල්ලගෙන ඒ අයට නීතිය ක්‍රියාත්මක කරා. ඒ වගේම කුඩු සමග අහුවෙච්ච සමාහයට එක පැකට් එක දෙකක් වෙන්න පුළුවන්. අහුවෙච්ච කුඩු පාවිච්චි කරන්නේ නොමගිය ගිය දරුවොත් අත්අඩංගුවට ගන්න අපිට සිද්ධ වුණා. ඉතින් මේ විදිහට ලොකු වැඩසටහනක් ගිහිල්ලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද කෙනෙක් අහන්න පුළුවන් ඒ දවසල හෝගාල කුඩු ඇල්ලුවා කුඩු කිලෝ 100 ගණන් 1000 ගණන් ඇල්ලුවා. ඇයි අද නැත්තේ එච්චර ලොකු ප්‍රමාණවල් කියලා. හැමදාම චාමර අල්ලනවා. හරි. නමුත් අර වගේ ලොකු තොග අපිට අල්ලන්න ඒ වගේ ලොකු තොග ලංකාවට මම කියන්නේ එන්නේ නැහැ කියලා. මොකද මොන ක්‍රමයකින් හරි ගේන්න හදන. මොකද මේවා ඔක්කොම සල්ලි. දැන් අපි සල්ලි අපේ රටේ සල්ලිකාරයෝ කියලා බැලුවොත් අපි හිතන්නේ ප්‍රසිද්ධියේ ඉන්න ඔය
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ තමයි අපේ හැමෝම හිතන්නේ අර මහත්මයා තමයි ලංකාවේ නම්බර් 1 සල්ලිකාරයා මේ මහත්තයා තමයි නම්බර් 2 සල්ලිකාරයා ඊළඟට ඉන්නේ මේ මහත්තයා කියලා අපි දන්න නම් තියෙනවා බොහොම ජනතාව අතර තියෙන නම් තියෙනවා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ නමුත් මේ කුඩු ව්‍යාපාරිකයෝ ගාව ඊට වැඩිය සල්ලි තියෙනවා අර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ බැංකු ලෝන් අරගෙන හරි නොඑක් නොඑක් ණය ක්‍රම යෝජනා ක්‍රම අරගෙන එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් අරගෙන ලොකු සමාගම් ඇති කරගෙන යනවා නමුත් මේ කුඩු මුදලාලිලා ඒ කිසි දෙයක් නැහැ තනිකර සල්ලි ඉතින් මේ සල්ලි වලින් ගොඩක් දේවල් ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතා ඉන්නවා එහෙමනම් අපි මේ සල්ලි දේපල අපි සෑහෙන අරන් තියනවා ඒ වගේම තව එක දෙයක් මම මෙතන මතක් කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඇතුළ සුද්ධ කරගන්නේ නැතුව මේ ගමන යන්න බැරි බව අපි තේරුම් ගත්තා ඒක නිසා තමයි මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 14 දිනක් අදටත් හිරබත් කන්නේ අයථාක්‍රම මගින් ඒ කියන්නේ අපි කුඩු අල්ල ගත්තාම ඒකෙන් 75% උසාවියට ප්‍රොඩියුස් කළා 125% එළියට යනවා නම් මාකට් එකට ඒක ලොකු වැරද්දක් තියෙනවා ඉතින් ඒවත් අපි හඳුනාගෙන ඉතන ඉතින් ඒ විදිහට මේක විශාල ගමනක් යන්නේ ඒක මේ COVID-19 වසංගතය නිසා හෝ වෙනත් යම් කිසි හේතුවක් නිසා හෝ අපි නවත්තලා නැහැ ඒ ක්‍රියාවලිය යනවා ඉතින් අපිට පේනවා වෙළඳපොලේ මත්ද්‍රව්‍ය පැකට් එක නැත්නම් කුඩු පැකට් එක මිල ඉහළ ගිහින් තියෙනවා ගොඩක් ඒ වගේම සංයුතිය හුඟක් අඩු වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය සංයුතියේ පැකට් එකේ ඉතින් ඒ අතින් අපි සෑහෙන සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා අපි ඉදිරියටත් ඒ ගමන යනවා හොඳයි අප නිදහසේ විවිධ කෝණවලින් කතා කරමින් ඉන්නේ 48 වගේම මානුෂීය මෙහෙයුම ඉන්පස්සේ දැන් මේ මත්ද්‍රව්‍ය සහ පාතාලයත් එක්ක මිනිසුන්ට බියෙන් ජීවත් වෙනවා නිදහස කඩ වෙන ඕනෑම තැනක් වේදේහ සම්බන්ධයෙන් අපි කතා කරලා මේ පෙබරවාරි 4 කියන්නේ මේ රටේ නිදහසේ බොහොම පැහැදිලි චිත්‍රය සහිත දිනේ බවට පත් කරගත යුතුයි ලේකම්තුමනි මේක චෝදනාත්මක ස්වරූපයෙන් ඉන්නේ මේක විශේෂයෙන්ම අර ජිනීවා පිරිසත් මේක මතු කරන කාරණයක් බවට පත් වුණා ඔබ ආරක්ෂක ලේකම්වරයා ඒ වගේම වරාය ගත්තොත් දාරත් නායක මහත්තයා සභාපති ඊළඟට රවිප්‍රිය මහත්තයා කස්ටම් එකේ සභාපති ප්‍රධානියා ඉන්නවා මේ වගේ ඒ වගේම දැන් දිස්ත්‍රික්ක වලට පත් කිරීමක් සිදු කර තිබෙනවා මේ ඔබතුමන්ලගේ පත් කිරීම පිළිබඳ කතා කරනවා මේ හරහා ජනතාවගේ නිදහස සීමා කිරීමක් කරනවා ඔබතුමන්ලා ඇත්තටම මේක තමයි අර බොරු වචනයක් අපේ සමාජයේ ඉදිරිපත් කරලා තියෙන හමුදා කරන නැත්නම් මිලිටරි කරනේ කියලා මෙතනදී මතක තියාගන්න ඕනේ දේ තමයි චාමර ඔය අවසාන වශයෙන් කියපු අර දිස්ත්‍රික්ක වලට පත් කරව පත් කිරීම කියන එක මේක ලොකු මායාවක් විදිහට තමයි මේක මේ ඔය ඔය විරෝධතාවය ප්‍රකාශ කරන අයලු ඉදිරිපත් කරන්නේ ඔය විරෝධතාවය ආවේ අන්තර්ජාතිකයේ නෙමෙයි අපේම අතරේ ඉන්න අයවලුන් තමයි ඔය විරෝධතාවය කියන්නේ ඔය අදහස් දැක්වීම කරේ වැරදි අර්ථකථනයක් දීලා මම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ ලේකම්වරයා එතකොට මගෙත් එක තමයි ලංකාවේ ඉන්න දිසාපති මහ දිසාපති වරුන් වරියන් වැඩ කරන්නේ මගෙත් එක්ක මම දන්නවා මේ දිසාපතිතුමන්ලාට දිසාපතිතුමියන්ලාට මොනතරම් ලොකු බරක් තියෙනවද කියලා මේ COVID-19 වසංගතය නිසා ඒ අයට සම්පත් හුඟක් අඩුයි ඒ අයට තියෙන සම්පත් මේ මහා විශාල රික්වයර්මන්ට් එකට අවශ්‍යතාවයට අනුව ඒ සම්පත් යොදව ගන්න බැරි අවස්ථා එමටයි ඒක මම දන්නවා මම ඒ අයගේ ලේකම්වරයා නිසා ඒ අය නිතරම උදව් ඉල්ලනවා හමුදා අංශවලින් අපිට මේක කළා දෙන්න අපිට මේක කළා අපිට අරක කළා දෙන්න කියලා. ඉතින් මේ COVID-19 වසංගත තත්ත්වය ආපු වෙලාවේ සෞඛ්‍ය අංශවලට තනියම මේක කරගහන්න නොදී හමුදා අංශත් මේකට සම්බන්ධ වෙච්ච නිසා තමයි අපි මේ ගානෙන් යන්නේ. ඉතින් දැන් වෙන රටවල් වලයි අපේ වෙනස තමයි වෙන රටවල් වල මේවට සෞඛ්‍ය අංශ විතරයි සම්බන්ධ වෙන්නේ. නමුත් මෙතන අපේ රටේ අපේ හමුදා අංශත් මේකට සම්බන්ධ වුණා. එතකොට මේ සියල්ලම ගත්තහම දිසාපතිතුමන්ලා දන්නව හමුදා අංශවල සහ පොලිසියේ සහයෝගය නැතිව මේ කරන්න අමාරුයි. කරන්න බෑ කියන්නේ එතුමන්ලා විශාල සේවයක් කරනවා. විශාල පරාසයකේ එතුමන්ලා වැඩ කරනවා. නමුත් එතුමන්ලාට කරගන්න අමාරු වෙන තැන් තියෙනවා. අන්න එහෙම අමාරු වෙන තැනක් ආපුවාම හමුදාව එතකොට බුද්ධි අංශ පොලිසිය මේ හැම දෙයක්ම කෝඩිනේට් කරලා දෙන්න නැත්නම් සම්බන්ධීකරණය කරලා දෙන්න තමයි ওই සම්බන්ධීකරණ නිලධාරීන් පත් කරලා තියෙන්නේ නැතුව රජයේ නිලධාරීන් පාලනය කරනත් එහෙම කිසිම දෙයක් නෙමෙයි. ඉතින් ඒක තමයි පළවෙනි දේ. ඊළඟ දේ තමයි ඔබ ඇහුවා ප්‍රශ්නේ මුල කොටස. දැන් මම ආරක්ෂක ලේකම්. ආරක්ෂක ලේකම් කියන තනතුර තවත් එක අමාත්‍යාංශ මම ආරක්ෂක ලේකම් නිසා මෙහෙම කියනවා නෙමෙයි. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන තනතුර තවත් එක අමාත්‍යාංශයක ලේකම් තනතුර කියලා එහෙම සමාන කරන්න පුළුවන් කමක් නැහැ චාමර.
ඒකට මම මේ අනිත් ලේකම් තනතුරු පහත දානවා එහෙම නෙමෙයි ඒ අයට විශාල කාර්යභාරයක් වැඩ සම්භාරයක් තියෙනවා ඒ අයට පැවරිලා තියෙන ඒ ඒ ඒ වපසරිය අනුව නමුත් ආරක්ෂක ලේකම්ට පැවරිලා තියෙන වපසරිය තමයි ජාතික ආරක්ෂාව එහෙමනම් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම දරන ලේකම්වරයා වෙන්න නම් ලේකම්වරයා කියලා කියන්නේ අපේ රටේ නිකන් මේ පොත් අස්සම් කරන කුරුටු ගාන කෙනෙක් නෙමෙයි ලේකම්වරු කියලා කියන්නේ ස්ට්‍රැටජිකලි හිතන්න වෙන ඒවා සාකච්ඡා කරලා ක්‍රියාවට නංවන්න වෙන අනාගතයේ දිහා බොහොම සුබවාදී විදියට බලන්න පුළුවන් වෙන කෙනෙක් තමයි ලේකම්වරයෙක් කියලා අමාත්‍යාංශයක ඉන්නේ ඒක නිසා තමයි රජයේ පරිපාලන සේවයේ බොහොම පළපුරුදු නිලධාරීන් ඒ ඒ අමාත්‍යාංශවල දාන්න නමුත් ආරක්ෂක අමාත්‍යාංශයට ආපුවාම ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකිය යුතු ආරක්ෂක ලේකම්වරයා ඉතින් අපි පහුගිය ආණ්ඩුව සමයේ බැලුවොත් එම ආරක්ෂක ලේකම්වරු 5 දිනක් හිටියා. ඉතින් එතකොට එතන හිටපු හුඟක් ඒ දැනුව නැති නිලධාරීන්. අවසානයේ තිබු ජෙනරල් කෝට්ටේගොඩ මැතිතුමා පමණයි මගේ ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරයෙක් අපේ. එතුමා පමණයි මේ ගැන දැනුමක් තිබිච්ච කෙනෙක් ආරක්ෂක ලේකම් විදියට හිටියේ. ඉතින් අපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන බැලුවොත් ඒකත් සම්පූර්ණ ආරක්ෂක අංශවල දුර්වලකමක් නිසා තමයි ඒක වුනේ. ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙම ආරක්ෂක හමුදාවල නිලධාරීන් මේ ආරක්ෂක හමුදාවල නිලධාරීන්ට විශාල පුහුණුවක් ඒ ඒ තනතුරු දරද්දී ඒ ඒ රෑන්ක්ස් වල දරද්දී විශාල පුහුණුවක් දෙනවා. මෙතන ප්‍රධානම දෙයක් තමයි මැනේජ්මන්ට් කියන එක. ඒ කියන්නේ මැනේජ්මන්ට් කියන විෂය ගත්තාම සාමාන්‍යයෙන් හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් ජෙනරල් කෙනෙක් වෙනකොට මේ මැනේජ්මන්ට් කියන එකේ කෙළ පැමිණි පුද්ගලයෙක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද ඒ වගේම පිරිස් පරිපාලනය පිළිබඳ කෙළ පැමිණි කෙනෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් හමුදාවල සහ රජයේ අනෙකුත් රජයේ නිලධාරීන්ගේ අතර ප්‍රතිපත්තිමය වෙනසක් තියෙන ඒ තමයි හමුදා නිලධාරීන් අවුරුදු 55 න් විශ්‍රාම යනවා. රජයේ අනෙකුත් නිලධාරීන් විශ්‍රාම යන්නේ අවුරුදු 60 න්. එතකොට 55 න් විශ්‍රාම යන්නේ පරිණත බුද්ධියක් තියෙන අධ්‍යක්ෂින් සම්භාරයක් බහුල පැය 24ම නොනවත්තා වැඩ කරන්න ලෑස්ති වෙච්ච කට්ටියක්. එතකොට ඒ වගේම ඒ අය පරිපාලනය පිළිබඳ විශාල දැනුමක් තියෙන මානුෂීය සම්පත් පිළිබඳ විශාල දැනුමක් තියෙන ඒවා පරිපාලනය කිරීම ගැන හසල බුද්ධියක් සහ අධ්‍යක්ෂින් තියෙන අය. ඊට අමතරව මේ අය ඔය හැම කෙනෙක්ම තෝරගෙන නැහැ මේ තනතුර වල. ඒ විශ්‍රාම ගිය අයගෙනුත් කීප දෙනෙක් පමණයි තෝරගෙන තියෙන්නේ. ඉතින් එතකොට යම් කිසි ආයතනයක පරිපාලනය අඩාල වෙලා තියෙනවා නම් හුඟක් රටවල මේක තියෙනවා. ඒ අඩාල වෙච්ච පරිපාලනය නිසි මාර්ගයට ගන්න නිසි ආයකාරයෙන් පවත්වන ගන්න ලොකු කැපවීමක් අවශ්‍ය වෙනවා. ඒ කැපවීමක් කරන්න නම් උදේ 8:00 ඔෆිස් එකට ගිහිල්ලා හවස 4:00 බ්‍රීෆ් කේස් එකක් තරම් කාර්යගණ නගින කෙනෙකුට ඒක කරන්න අමාරුයි. මං කියන්නේ අනික එහෙම කරනවා කියලා. නමුත් ඒකයි මම කිව්වේ පැය 24 මොනවත් වැඩ කරන්න පුළුවන් කට්ටියක් කියලා. ඉතින් ඒක නිසා තමයි ඒ ඒ ආයතන කීපයක් එහෙම බාර දීලා තියෙන්නේ. මං හිතන්නේ කිසිම ආයතනයකට වැරද්දක් වෙලා තියෙනවා ඒකෙන් කියලා හොඳක් මිසක්. ඒ කියන්නේ කාර්යක්ෂකභාවයේ වැඩි අපි කොළඹ වරාය ගත්තොත් ඔබතුමා දයරත්නාගේ මහතාගේ නම සඳහන් කරා. කොළඹ වරායේ නොයෙක් නොයෙක් ප්‍රශ්න නොයෙක් නොයෙක් ආකාරය එනකොට මොකද වැඩ රාජකාරිය අධිකයි දසදහස් ගණනක් සේවකයෝ ඉන්නවා. එතකොට වෘත්තීය සමಿತಿ විශාල සංඛ්‍යාවක් තියෙනවා. විතාමත්ම ක්‍රියාකාරී වෘත්තීය සමಿತಿ. ඒ වගේම රටේ ආර්ථිකයට විශාල රුකුලක් වෙලා තියෙන ස්ථානයක් මර්මස්ථානයක් වරාය කියලා කියන්නේ. ඉතින් එතුමා මේ වෙනතෙක් ඒ වරාය පිරිස්පාලනය වැඩ කටයුතු පාලනය කරන ආකාරය කරපු ආකාරය බැලුවාම ඉතාමත් ප්‍රශංසනීය. අප කතා කරමින් සිටින්නේ සොදේශ කටයුතු අභ්‍යන්තර ආරක්ෂක අපදා කළමනාකරන රාජමාත්‍යංශ ලේකම් එවැගේම ආරක්ෂක ලේකම්තුමන් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සමගින් විශේෂයෙන්ම අප මේ කතාබහ ගත් විටදී 73 වන නිදහස් දිනේ මූලික කරගෙන අප කතා කරන්නේ. අප සාම්ප්‍රදායික කතාබහ ඇතුළතදී 48 නිදහස ලබා ගැනීම ඊට පෙර අරගල කැරලි මේ දේවල් පිළිබඳ ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම අප කතා කළ යුතුයි නූතන 2021 එන විටදී වර්තමාන භූමිය ඇතුළත අපි මේ පූර්ණ නිදහස අත්විඳිනවාද කියන කාරණේ. ඒ නිසා තමයි මේ කොදෙව්ව මේ රට ඇතුළත
නිදහස ස්ථාපනය කිරීම පිළිබඳ වගේම ජාත්‍යන්තරයෙන් අපට එල්ලවන බලපෑම තිබෙනවා ඒයින් අප ජයගන්නේ කෙලෙසද කියන කාරණේ ඒ වගේ මේ මොහොතේදී මද්‍රව්‍ය සහ පාතාලය නිසා ජනතාවගේ නිදහස සීමාවක් වී තිබේ නම් එයට අදාළ වුණු ප්‍රතිචාර දැක්වීම රජය කොහොමද ඒ වගේම පත්කිරීම් පිළිබඳ කතා කරනවා යලි මිලිටරිකරණයක් සිදු වෙනවාද කියන කාරණේ බොහොම විවෘතව කවුරුත් කතා කරපු කාරණේ එවැනි දේවල් සිදුවනවාද ඊට අදාළ වුණු පිළිතුර කුමක්ද කියන දේ මනාව ආරක්ෂක ලේකම්තුමන් පැහැදිලි කර දුන්නා. ඒත් එක්කම අපේ මීළඟට නිදහස සීමා වෙච්ච ප්‍රධාන කාරණය තමයි අපිට ආපහු අර හමුදා බැරක් සහ පරීක්ෂා කිරීම් මේ දේවල් පිළිබඳ ප්‍රශ්නාර්ථය මතුවෙන්න පටන් ගත්තේ පාස්කු විරුදින ප්‍රහාරයත් එක්ක. ඒත් එක්කම කතාබහට ලක්ුණේ දෙමළ සිංහල මුස්ලිම් මේකෙන් අපේ සහෝදරයින් ඒ විදිහටම තියෙන විටදී අන්තවාදය කියලා තවත් කොටසක් පිළිබඳ කතා කරන්න පටන් ගන්නවා. අන්තවාදයට එරෙහි ඔබතුමන්ලගේ වැඩ පිළිවෙල කොහොමද? මේ අන්තවාදය කියලා කිව්වහම චාමර අපි බලන්න ඕනේ මොකක්ද මේ අන්තවාදයේ පිටුපස්සේ තියෙන අයිඩියොලොජි එක කියලා. ඉතින් මේක ඉතාමත්ම කණගාටුදායක තත්වයක්. ඒ කියන්නේ දැන් ඔය පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරපු ඒ ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 8 දෙනා සියල්ලෝම එක ආගමකට අයිති කට්ටිය. මේ ආගම ගැන අපි බැලුවොත් ඒක ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගම් වලින් එකක්. එතකොට මොකද්ද මේ අයිඩියොලොජි එක? ඒ ආගමේ කියවන දෙයක්ද මේක? නෑ. ඒ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගමක් වැරදි විදියට අර්ථකථනය කළා, වැරදි විදියට අර්ථ නිරූපණය කළා. මේ තරුණ කොටස් නොමග යීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. මේ ලංකාවේ පමණක් නෙමෙයි මේ වගේ දේවල් ලෝකේ රටවල් රාශියක මේ අවස්ථාවේ පවා සිදු වෙමින් පවතිනවා. ඉතින් මේක ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. මොකද ආගම් කියන ඒවා තියෙන්නේ, ආගම් කියන ඒවා ආගම් ශාස්ත්‍රූවරුන් මෙලොවට හඳුන්වා දීලා තියෙන්නේ, ජනතාවට, මිනිසුන්ට, මානුෂ්‍ය වර්ගයට හඳුන්වා දීලා තියෙන්නේ යහතින් ජීවත් වෙන්න මිසක් තමන් එක්ක එකට ඉන්න මිනිස්සු මරලා දාන්න නෙමෙයි. ඉතින් මේක වැරදි විදියට අර ආගම වැරදි අර්ථකථනයක් අර්ථ නිරූපණයක් කළා මේ තරුණ සමහර තරුණ කොටස්වල ඇස් අන්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් නිසා තමයි මේ ආගමික දැඩි මතධාරී තත්ත්වයක් බිහි වෙලා ආගමික අන්තවාදයක් බිහි වෙලා තියෙන්නේ. නමුත් එහෙම කියලා අපිට කවදාවත් ඇඟිල්ල දික් කරන්න බෑ අහවල් ආගමේ මිනිසු මරන්න කියලා තියෙනවා. නෑ, එහෙම තත්ත්වයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ කනගාටුදායක තත්ත්වය අපේ රටේ තිබුණේ නෑ. අපි ඇත්තටම LTT එකත් සමග යුද්ධයේ පැවති කාල වකවානුව අපි හරියට බැලුවාම ඒ කාල වකවානුවේදී සිංහල ජනතාව වගේම මුස්ලිම් ජනතාවත් බොහොම ඒ කියන්නේ මුස්ලිම් ජනතාවටත් හුඟක් අඩන්තේට්ටම් එල්ල වුණා ත්‍රස්තවාදීන්ගේ. සිංහල සහ මුස්ලිම් ජනතාවට පමණක් නෙමෙයි දෙමළ ජනතාවටත් ඒ අඩන්තේට්ටම් එල්ල වුණා. ඉතින් රටක් විදියට, ශ්‍රී ලාංකිකයෙකු විදියට ඔය හැම ජන කොටසක්ම ඒ තත්ත්වයට පත් වුණා. ඉතින් නමුත් ඒ වර්ගවාදී යුද්ධය යන කාලේ අපේ හමුදාවලට මුස්ලිම් තරුණයන් සෑහෙන සංඛ්‍යාව බැඳුණා. විශේෂයෙන්ම බුද්ධි අංශවල රාජකාරී කිරීම. මොකද ඒ අයගේ හසල දෙමළ දැනුමක් තියෙනවා. දෙමළ භාෂාව ඉතා චතුර විදියට කතා කරන්න, ලියන්න, කියන්න හැම දෙයක්ම පුළුවන් නිසා ඒ අය අපිට ලොකු සහයෝගයක් වුණා. ඒ වගේම අපි වැළුවොත් එහෙම මම මීට කලිනුත් මේ දේ කියලා තියෙනවා. මගේ කාලේ හදවතේ ඉන්න ඉහළම ඉන වීරයෙක් තමයි කර්නල් ෆස්ලි ලෆීර් කියලා කියන්නේ. කර්නල් ෆස්ලි ලෆීර් මම දන්න විදියට මගේ කාලේ හිටපු හොඳම ෆයිටර් අපේ මුලතිව් කැඳවුර බේරා ගන්න ගිහිල්ලා මිය ගියා. ඒ වගේම අපි කර්නල් නිසාන් මුතාලිෆ් ගත්තොත් මගේ එස්ටිමේට් එක හැටියට අපේ හමුදාවට හොඳම බුද්ධි නිලධාරියා. ඉතින් මේ අය ලොකු සේවයක් මේ රටට කරපු අය. ඒ කියන්නේ ඒක ජන කොට්ටාශයක් විදියට, ජාතියක් විදියට ඈත් කළ දාන්න සුදුසු අය නෙමේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ අය අතරින් මේ කීප දෙනෙක් බොහොම සුළු කොටසක් මේ දැඩි මතධාරී තත්ත්වයට, අන්තවාදී තත්ත්වයට නැඹුරු වෙමින් පවතිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එකපාරට අර නිදහසේ ගමන් බිමන් ගිය මිනිස්සු හිටපු රටක් වෙච්ච ශ්‍රී ලංකාව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ එකපාරටම සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වුණේ, සම්පූර්ණයෙන් වෙනස් වුණේ. ඉතින් නමුත් ඒ වෙනස අපි අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ අපි ඒ වැනිගේ තත්ත්වයක් ආපහු ඇති නොවෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න කටයුතු කරා. මෙතනදී මට ආරක්ෂක ලේකම් තනතුර බාර දීලා අතිගරු ජනාධිපතිතුමා දීපු පළවෙනිම උපදේශක් තමයි මේ බුද්ධි අංශ ඒක රාශී කරන්න කියලා. ඉතින් ඇත්තට මම ආරක්ෂක ලේකම් වෙලා මේ ඉස්සලම් බලපු දෙයක් තමයි බුද්ධි අංශ දිහා.
එක බුද්ධි සංවිධාන එක ඉන්ටෙලිජන්ස් ඕගනයිසේෂන් එක පස්සේ ලෝනවා. ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් විශේෂයෙන් හමුදා බුද්ධි බලකායේ නිලධාරීන් සහ සෙසුනිලෙන් රාශියක් ඒ වෙන විට මහවුළු ගෙදර හිරබත් කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තිබුණේ අපි මේ ප්‍රශ්න ඔක්කොම විසඳලා ආරක්ෂක අමාත්‍යාංශය කියන විශාල අම්බ්‍රෙල්ලාක නැත්තම් කුඩේ යටට මේ සියලුම සංවිධාන අරගෙන ඒ අය දැන් එකට එකතු වෙලා ලොකු ගමනක් යනවා. අපි මහ ජනතාවට තර්ජනය එල්ල වෙන ස්ථාන සියල්ලක්ම අපි හඳුනාගෙන තියෙනවා. ඒ සංවිධාන අපි හඳුනාගෙන තියෙනවා. ඒ පුද්ගලයන් අපි හඳුනාගෙන තියෙනවා. ඒක නිසා අපි ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලක්ම අපි අරගෙන තියෙනවා. මෙතනදී මේ අන්තවාදී අදහස් වලට නැඹුරු වෙච්ච තරුණයින් කොටසක් මේ පාස්කුවිරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච තරුණයින් කොටසක් තවමත් රිමාන්ඩ් සිරබාරේ ඉන්නවා. ඒ අයව පුනරුත්ථාපනය කරලා ඒ අයව එයාගේ දෙමාපියන්ට බාර දෙන්න අවශ්‍ය වැඩ කටයුතු සහ නීතිමය වෙනස්කම් දැනට සම්පාදනය වෙමින් පවතිනවා. තරුණයෙක් වල්ලලා එකපාරටේ තරුණයාව යවන්න බෑ පුනරුත්ථාපනය කරන්න. ඒකට උසාවි නියෝගයක් අවශ්‍යයි. ඉතින් ඒ උසාවි නියෝගය ගන්න අවශ්‍ය වැඩ කටයුතු සියල්ලම අධිකරණ අමාත්‍යාංශය මගින් දැන් කරගෙන යනවා. නුදුරේම්දී මේ පුනරුත්ථාපනය පටන් ගන්න අපි කටයුතු කරන මුත්තේට ඒ ළමයින්ට පුනරුත්ථාපනය වෙලා දෙමව්පියන් ගාවට යන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී මේ පාස්කුරිදා ප්‍රහාරය වගේ දේවල් ඇති නොවන විදියට අවශ්‍ය වැඩ කටයුතු සම්පාදනය කරනවා. මෙතනදී විශේෂ අවධානයක් යොමු කරල යුතුව තියෙනවා මේ සමහර මද්රසා පාසල් වගේ දේවල් මේ ළමයින්ගම නොමග යවන්න විශාල කාර්යභාරයක් කරනවා. ඉතින් මේ අපේම ළමයි. ඉතින් පසුගිය රජය පැවති කාලයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා තිබුණා. මේ පිළිබඳව සොයා බලන්න ඒකේ වාර්තාව අපිට ලැබිලා තියෙනවා. ඒ වාර්තාව අනුව ඒකට සියලුම ජාතීන් සියලුම ආගම් වලට සම්බන්ධ අයවලුන් ඒකට සහභාගි වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට අනුව අපි වැඩ කටයුතු කරනවා. ඒ කියන වෙනස්කම් සිදු කළා මේ වගේ තත්ත්වයක් ආපහු අපේ රටේ ජනතාවට අත්විඳින්නේ නැති වෙන විදියට වැඩ කරන්න. ඒ වගේම අපේ බුද්ධියංශ ඉතාමත්ම ක්‍රියාකාරී මේ සියලු දෙයක් ගැනම ඇස්කම් අරගෙන මනස සිවිල්ලෙන් බලාගෙන ඉන්නවා පමණක් නෙමෙයි ඒ සඳහා ක්‍රියා කරනවා. පැහැදිලි. හොඳයි. මේ ප්‍රශ්න එකින් එක විසඳගෙන එන විටදී අපට දැනට ජීවමානව සිටින විරුවන් ගත්තොත් ඉන්නේ මේ අපේ රණවිරුවෝ ටික. හේතුව 48 විරුවන් පිළිබඳ අපට කතා කරන්න වෙන්නේ නැහැ. උන් සදාකාලිකව ජීවමානයි. උන්ට කරන ගෞරවය බුහුමානේ එලෙසමයි මේ අද දවසේදීත්. හැබැයි ඉන් පසු අපිර නිදහස අත්පත් කර දීමේ ප්‍රමුඛ කාර්යභාරය ජීවදානය කායදානය සිදු කරපු රණවිරුව කියන්නේ බොහොම සුවිශේෂී. බොහෝ තැන්වලදී කතා කෙරුණා රණවිරුවන්ට කෙරෙන සැලකිලි ප්‍රමාණවත්ද විශ්‍රාම ගත්ත අයට කෙරෙන සැලකිලි ප්‍රමාණවත්ද කියන කාරණේ. ඔබත් ඒ ශේෂ්ත්‍රියම කෙනෙක්. රණවිරුවන්ට කෙරෙන සැලකීම පිළිබඳ සතුටු වෙන්න පුළුවන් අද වෙද්දී. අපේ රටේ පුරවැසියෝ අපි අවසාන යුද්ධයේ යනකොට ගරු මහින්ද රාජපක්ෂ පස්වෙනි විධායක ජනාධිපතිතුමාගේ යටතේ ඒ කාලේ විශාල රැල්ලක් ආවා. මොකද මේ රැල්ලක් කියන්නේ? මේ රැල්ලක් කියන්නේ රටේ හැම කෙනාම පාහේ එකතු වුණා මේ ක්‍රමවේදයට. ඒ කියන්නේ මේක සදහටම අපි මේක ඉවර කරමු කියලා තමයි අපි ඒ සැරේ සටනට බැස්සේ. ඉතින් මෙතනදී රටේ හැම කෙනෙක්ම අපි වටා ඒක රාශී වුණා. ඒ විදිහට තමයි අපි අර ඈත ඔය ගම් දනව් වලට සෙබළුන්ගේ මලසිරු මියගිය සෙබළුන්ගේ මලසිරු ගලාගෙන යද්දිත් ඒ ඈත ගම් දනව් වල හිටපු දුප්පත් දෙමව්පියෝ පුතේ අපි සම්බෝලයි බතු විහාරි කාලේ නම් උඹ ඵලයන් ගිහිල්ලා රට වෙනුවෙන් සටන් කරපන් කියලා ඒ ළමයින් හමුදාවලට එව්වේ ඒ දෙමව්පියෝ. නමුත් එහෙම ඒ රැල්ලක් වෙනිදා නොතිබිච්ච රැල්ලක් ඇති වුණේ කොහොමද කියලා බැලුවොත් ඒ කාලේ ආරක්ෂක ලේකම් විදියට හිටපු අද ජනාධිපතිතුමා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්පූර්ණ මාධ්‍ය ඒක රාශී කළා මාධ්‍ය ඇව්වා යුද බිමට. ඉතින් ඔබ වැනි මාධ්‍ය වේදීන් රාශියක් ඇවිල්ලා අපිත් එක්ක මේ සටන් පවතින ප්‍රදේශවල ඒ අයගේ ජීවිත වලට ඇති වෙන තර්ජන ගැනත් සලකන්නේ නැතුව මාධ්‍යවේදීන් කීප දෙනෙක් තුවාලත් වුණා. ඒ අය ඒ වෙලාවේ ඇති වෙන සිදුවීම් ගැන වාර්තාකරණයක් රටට දුන්නා රූපවාහිනී මාධ්‍ය හරහා. ඒකෙන් තමයි මේ රැල්ල ඇති වුණේ. රටේ හැමෝටම හැඟීමක් ඇති වුණා මේ යුද්ධයට අපි දායක වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට ඒ අය දායක වුණා. ඒ වගේම මේ රණවිරුවෝ විශාල කැපකිරීමක් කරා. තමන්ගේ දරු පවුල් අමතක කළා. ගෙවල් දොරවල් ගැන හිතන්නේ නැතුව
अम्मल तातल की सह दरुंगे बार सियाल गेवल बिरीदेवर उंट बार दील ये रणवीर रट जाति युद्ध कर मं खाली नोत्वा युद्ध कर हूंगजन तमंगे की बिम्मंगल नैतु मे रटे हेम बिम्मंगल सटं कर थिंग हेम कल विशी नम दास गानक मे युद्ध नतिवना जीवित ऐके हमुदावल पोलिस सह सिविल आरक्षक बलकाय एवगेम अदटा अभी दिन मे कथाखंड संवादी यदन मे मोहते दाहत्र दाहकट अधिक प्रमाण इन्न सेबलुन ये ईये दिन अपे रटे जनता अनागत परंपरा हेट दिन कैपकल मुलु जीवित मुलु जीवित काल में अदूट विलहारी रोधपुटूट हरलाकर ई थिंक ये संपूर्ण अनागते कैपकल इवर यथकोट हमुदावट और दहाटिंग ने दहन में बंदिच लमय निलधारी सेबलुन ये मुलु जीवित कालेम एक हमुदा सेवा कालेम युद्ध भी मे गतको मिनी पेटी एक गेदर गिया एह मन तंग एंब्युलेंस एक स्ट्रेचर रेख गेदर गिया एह मन तंग मुलु कालेम गतकल विश्राम गिया थिंक ये समाज रटट मऊबिमट जनता आवट अनागत परंपरा आवट लुकु सेव्या कर मिनीसु ए आय बलापुर अनुकंपावने में एंदवुड इन सेबलेक्वत रोधपुटुवकड इन सेबलेक्वत कागेंवत अनुकंपावक बलापुर ए आय अभिमान जीवत्न मिनीसु अपी मम अद रोधपुटुवड हिटियत मगे अतप्पयक एहक कनक बडवेल्लें कोरसक नति उनत मम मगे रटे मऊबिमट मगे सेवे मम इष्टकल दिन मगे सेवे पमनने मगे दारुमुरुपुरंगे सेवे पावा मम इष्टकल तीन दनटम गेल हिटं ए सेबलु बोम अभिमाने जीवत्ते एनं एवेनी अभिमाने जीवत्तन सेवलु बलापुरुत्वेन एक दयाई ए तमाय ए आयट निसी तन लबा देन्न कियन निसी गौरवे लबा देन्न कियन एक इतिं मेतनदी अपि बलुवोत रटे जनता विशाल कोटसाक इन्ना ए गौरव लबा दें सेबलुंट बहुम सदी पहदी इन्ना बहुत दिन ये गौरव लबा देना लबा दीला थे नम कनगाट करुण तमय ये बलयट आप समहर रजयान एक किसी में तकीम कर बल नतिव गी अवस्थावन अभी दाखीन ई थिंग मेतन दि मे रजय बलयट पत्ना पास आरक्षक अमात्यांश पत्यंग केरे वेडकाटू पीली बंद नितरम आरक्षक अमजुमा विधियट ये सेनाधिनायक विधियट अपे जनाधिपत नितरम होयल बलो यगेम अभी महाजनता अतर पैवतन उत्सव वगे वट यनकोट यम किसी हेन्दिनी मक पिलीगणी मक ईडेंटिफिकेशन याक विधियट अभी सेवा मुक्त बटे उत्सव वर्ट सहभागी रजे उत्सव वर्ट सेरेमोनियल बट सहभागी दकिन मे रट जाति वेणुवें वेडकरपु जीवित कैपकरपु मिनियन एवस्था सहभागी अणित आयोलुट हंगी मतिवेन विधियट अभी आरक्षक अमात्यांश मगिन वेडपील सकास्कर अभी ईये दिने ये हाउस अभी ये सेवा मुक्त बटयान सदा विशेष अंदुमक अभी निर्माण कला एक हमुदा सेव यदि इंदी पाविचिकर समहार बैजर्स मेडल तोप्पिय वगे देवल पाविचिकल ए आयट अभिमाने ने उत्सव वट सहभागी वेन्न पुलवांग हकिया वापी ई आउस एतिकरा एतकोट जातिक गीय वादने वेनकोट गायने करनकोट अपी निलेंदुं एंदगने इन्नकोट अपी बहुम अभिमानत् विधियट अपी बहुम स्मार्ट एकट लस्सनट सेल्यूट एकक करपु मिनिस्सु विश्राम गियाट पास्से अपिट ए आयिती नैति उना दैन मे अलुत् क्रमवेद अणुव अपिटत् पुलुवन् जातिक गीय रटे अभिमानय यन वेलावट ए परण काले वगे अभिमानत् विधियट जातियट मऊबिमट सेल्यूट करगेन इन्न अपिट पुलुवन् ए वगे अपि नोयेक् नोयेक् क्रमवेद हंदुनला दीला तियेनवा ईट अमतरव मम पुद्गलिकवम मे सेबलुन्गे सेवय कैपकिरीम महाजनतावगे हदवतट कावदिन विधियट වෙනත් ක්‍රමවේද මගින් ඉදිරිපත් කළ තියෙනවා අපේ රටේ යුද සාහිත්‍ය කියන දේ බොහොම තිබුණේම නැති තරම් ඉතින් මම රණමගෝසේ නන්දිකඩල් පොත එලිදක්වලා ඒ යුද සාහිත්‍යයට මම හිතනවා විශාල සේවයක් වුණා කියලා ඊට පස්සෙත් මම ලිව්ව තව පොත් කඩොල් ඇත්තු
ඒවගේම උත්තරදේ මේ සියල්ලම යුද සාහිත්‍යයට සම්බන්ධ දේවල්. ඒවගේ මම ගීත රචනයත් පටන් ගත්තා අත්හදා බැලීමක් විදියට. ඉස්සලාම ලිව්වා ශෂිකා නිසංසලා මහත්මිය ගායනා කරන සතුරු බලමුළු කියන ගීතය. තාමත් ජනප්‍රියයි. ඉතින් ඒ ගීතයේදී මම පෙන්වුවේ මහ ජනතාවට මේ සින්දුව අහන අය මේ ගීතය අහන අයට යුද්ධට ගිහිල්ලා බරපතල ලෙස තුවාල වෙලා ඇඳක් උඩ ඇඳට සීමා වෙලා ඉන සෙබලෙක්ගේ සෙබලා ඉන දැන් අභිමන්සලේ අභිමන්සලේ ඇඳක් උඩ අර පතෝල කරලක් වගේ ඉන්න තමන්ගේ පුතා දිහා බලන අම්මගේ අම්මා කියන දේ තමයි ඒකෙන් කියන්නේ ඊළඟට බාතිය සන්තුෂ් දෙපළ ගායනා කරන තව ගීතයක් තියෙනවා සෙබල පුතු කියලා බොහොම ජනප්‍රිය ගීතයක් ඒ ගීතයත් රචනා කරේ මම ඒ ගීතය ඇඳන් උඩ ඉන්න සෙබලුන්ට ඒ අයගේ අගය ඒ කියන්නේ නැති වූවත් මව් බිමේ අඟලක් තමන්ගේ යයි කීමට නුඹයි ඒ කියන්නේ අර අර මම කලින් කියපු කතාවම තමයි ඒ මේකේ සඳහන් වෙලා තියෙන්නේ ඊළඟට හෙට නිදහස් දිනේදී තවත් ගීතයක් මම ලියපු එකක් එලි දක්වනවා උමාරියා සිංහවංශගේ මියුරු කටහඬින් ඒ ගීතේ සඳහන් වෙන්නේ යුද්ධයට ගිහිල්ලා අතුරුදහන් වෙච්ච සෙබලෙක්ගේ ඒ කියන්නේ සෙබලෙක් මිය ගියොත් මලසිවුර ගෙදරට හම්බ වෙනවා තුවාල වුණොත් ස්ට්‍රෙචර් එක තියාගෙන ගෙදරට ගෙනත් දෙනවා නමුත් අතුරුදහන් වෙච්ච සෙබලා අතුරුදහන් වෙලා දශකයක් ගත වුණත් අදටත් ඒ බිරින්දෑවරු ඒ දරුවෝ ඒ දෙමව්පියෝ පාර දිහා බලාගෙන ඉන්නවා එයි කියලා ඒ ගින්න කැමර කාටවත් තේරෙන්නේ නැහැ අන්න ඒ වගේ බිරින්දෑ කෙනෙක්ගේ ශෝකාලාපේ තමයි උමාරියා සිංහවංශ ගේ ඒ මියුරු කටහඬින් හෙට අපි ඉදිරිපත් කරන්නේ ඉතින් ඒ කියන්නේ මේ හැඟීම අපි හැම කෙනෙක්ම ඒ කියන්නේ මම හමුදා නිලධාරියෙක් වෙලා හිටෝගේ මම පමණක් නෙමෙයි අපේ රටේ නිදහසේ හුස්ම ගන්න හැම පුරවැසියෙකුටම යුතුයකමක් තියෙනවා ඒ රණවිරුවන් කරපු සේවය අගයන්න ඒක නොදන්න කොටසකුත් ඉන්නවා ඒ නොදන්න කොටස තමයි කියන්නේ රණවිරුව කියලා જાතියක් නැහැ ඔය හැමෝම පඩියට වැඩ කරපු කට්ටිය කියලා චාමර පඩියකට බිම්බෝම්බ පාගගෙන යන්න ලෑස්ති මිනිස්සු කොහෙවත් නැහැ. අපි බැලුවොත් එහෙම අර පරන්තන්වල තියෙන ගාමිණී කුලරත්න ස්මාරකය. ඒ ස්මාරකයේ ගාව තියෙනවා ගාමිණී කුලරත්න. ඒ කියන්නේ මරාගෙන මැරුණ මිනිහෙක් ගාමිණී කුලරත්න කියන්නේ. රට වෙනුවෙන්, රටේ මිනිස්සු වෙනුවෙන්. එහෙමනම් ගාමිණී කුලරත්න ඒ මරාගෙන මැරෙන ප්‍රහාරය අර දැවන්ත බුල්ඩෝසරේට පනින්න ඉස්සෙල්ලා මාසේ පඩිපත වැටුප් පත්‍රිකාව තියෙනවා එතන රාමු කළා රුපියල් 3000 ගානයි පඩිය රුපියල් 3000 ගානක පඩියකට මිනිහෙක් තමන්ගේ ජීවිතය දෙනවා නම් ඒක පඩියකට වැඩ කරන්න ගන්නම් ඒක කුදුමයක් ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ අපේ ජනතාව හුඟ දෙනෙක් මේක තේරුම් අරන් ඉන්න නමුත් තේරුම් ගත නැති අයත් ඉන්නවා ඉතින් ඒ අයට තේරුම් ගන්න තමයි අපි මේ වගේ දේවල් ඉදිරිපත් කරන්නේ බොහොම දැනෙන කතාවක් බොහොම ප්‍රශංසනීයයි මේ වැඩපිළිවෙල අවසාන වශයෙන් අප අවසන් මිනිත්තු තුනේ සිටින්නේ ඒ අනුව හෙට දවසේදී නිදහස් චතුරස්‍රය අභිමුඛව සිදුවන නිදහස් දිනය පිළිබඳ ඒක සංවත්සරික සැමරුම බවටයි පත්වන්නේ අපේ ඒ නිසා තමයි ඒටත් වැඩි වරතැබීමටත් වැඩිය පූර්ණ නිදහස රට තුළ සහතික කිරීම පිළිබඳ වැඩපිළිවෙල පිළිබඳ කතා කළේ හෙට දවසේ නිදහස් උත්සවය පැවැත්වෙන්නේ කොරෝනා අභියෝගය සමග ආරක්ෂිත ක්‍රමවේදයන් සහිතව ජාතික රූපවාහිනිය සජීවීව වෙනදාමින් මේ තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා අභියෝගයක් වුණු නිදහස් උත්සව සැමරුම පිළිබඳ කතා කළොත් එහි ක්‍රියාවලිය පිළිබඳ මෙතනදි චාමර ලොකුම කන්සර්න් එක නැත්තම් ලොකුම ප්‍රශ්නය උනේ මේ COVID-19 වසංගතය පැතිරී යනමින් පවතින අවස්ථාවක කොහොමද මේ නිදහස් උත්සවය තියන්නේ කියලා. නිදහස් උත්සවය කියලා කියන්නේ මව්බිමේ අභිමානය. ඉතින් මේක 73 වෙනි වතාවට තමයි මේ සමරන්න යන්නේ. වසංගතයක් පැතිරුණා කියලා මේක නවත්තලා මුළු රටම නිදහස් දිනේදී මළගයක් කරන්න අපි සූදානම් නැහැ. අපි සෞඛ්‍ය අංශ තියෙන බොහොම පරිණත වෛද්‍යවරුන් පරිණත විශේෂඥයින් ඒ වගේම පරිණත සෞඛ්‍ය බලධාරීන් ඉන්න රටක් මේක. එහෙනම් අපි දැන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ හමුදාවල් එකතු වෙලා තමයි මේ නිදහස් දින සැමරුම් උත්සවය කරන්නේ. හැබැයි අපි අර දේව වාක්‍ය විදියට අපි මෙතනදී සලකන්න පටන් ගත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් දෙන උපදේශ ඒ උපදේශ දේව වාක්‍ය විදියට අරගෙන දන්නවනේ දේව වාක්‍ය කියලා කියන්නේ
එහාට යන්නත් බෑ මෙහාට යන්නත් බෑ මොකද අපි ගමේ කතාව කරන දේව උදාහසර ලක් වෙනවා එහෙම වුණොත් කියලා නමුත් මෙතන එහෙම උදාහසක් නැති වුණත් අපි දේව වාක්‍ය විදිහට සලකලා අපි සියලුම සෞඛ්‍ය නීති රීති ඒ විදිහට පිළිපැදලා තමයි මේක ලෑස්ති කරලා තියෙන්නේ ඉතින් මගෙන් ඕක බොහෝ දිනක් ඇහුවා දැන් කොහොමද මේක කරන්නේ කියලා ඉතින් එතකොට අපි බටපිරිස් ප්‍රමාණය සීමා කරා අත්‍යවශ්‍යම ප්‍රමාණය පමණයි බටපිරිස් අපි ගේන්නේ ඊට පස්සේ මේ හැම නිදහස් උත්සවයකටම පාසල් ළමුන්ගේ සහභාගීත්වයත් එමු නැහැ කියන්නේ ස්කූල් කැඩට්ස්ලා ශිෂ්‍ය බටේ එතකොට මේ සැරෙත් අපි එක ලෑස්ති කරලා තියෙනවා මොකද ශිෂ්‍ය බටේන් හරි ආසයි මේ පෙරෙඩ් එක යන්නේ ඒ ළමයි අපේ අනාගත පරම්පරාව නමුත් පාසල් කීපයක් අතර මේක පැතිරිලා ගියාම ළමයි කියන්නේ මල් වගේ අපිට එතකොට ඒ ළමයි රිස්ක් එකකට දාන්න අවශ්‍ය වුණේ නැහැ නමුත් හමුදා අංශ සියල්ලක්ම මේ සඳහා සැදී පැහැදී ඉන්නවා ඒ අය මේ වෙලාවෙත් රිහර්සල් නැත්තම් පෙරහුරුවන් පැවැත්වෙනවා ඒ සියල්ලක්ම මනා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව අපි ලෑස්ති කරලා තියෙනවා ඒ වගේම නරඹන්න එන කට්ටිය අපි සෑහෙන්න සීමා කරලා තියෙනවා ඒ සීමා සහිතව එන නරඹන්නන් කට්ටියක් ආරාධිතයින් රජයේ නිලධාරීන් තමයි ආරාධිතයින් බොහෝ දෙනෙක් ඒ අයටත් අපි අර සෞඛ්‍ය නීති රීති වලට අනුව දුරස්ථභාවය තියලා තමයි ආසන පනවලා තියෙන්නේ ඒ වගේම මුඛවාඩම නෙමෙයි කියන්නේ මුඛ ආවරණයක් ඇතුව තමයි ඒ අය ඉන්නේ ඉතින් ඒ අනුව මේ සම්පූර්ණ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව නමුත් බොහොම අභිමානවත් විදියට පෙර පැවති සියලුම නිදහස් උත්සවවලදී තිබිච්ච අභිමානය ඒ විදිහටම රැකෙන පරිදි අපි මේ නිදහස් උත්සවය ලෑස්ති කරලා තියෙනවා හොඳයි අප ඉතාමත් හදවතින්ම මේ කාරණා සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා මේ නිරාකරණය කර දීම පිළිබඳ අප කතා කළා රට ඇතුළත නිදහස ඒ වගේම ජාත්‍යන්තරය මතුවන කාරණා පිළිබඳ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම මත්කුඩු මත්ද්‍රව්‍ය නිසා යම් නිදහස සීමාවක් සිදු වෙනවා නම් පාතාලේ නිසා ඊට අදාළ වැඩපිළිවෙල ඒ වගේම මේ වන විට පවතින කාරණා එක් ගත් විටදී රණවිරුවා කියන්නේ අපට ජීවමානව සිටින මේ රටේ ජාතික වීරයින් ඔවුන් වෙනුවෙන් සැලකීම කොයි ආකාරයෙන්ද වර්තමානයේ සහ නිදහස් උත්සවය කියන මූලික කාරණා පිළිබඳ කතා කළා ආරක්ෂක ලේකම්තුමන්ගෙන් අප විමසන්නට හිටියා ඔබතුමන්ගේ රචනාකරණයේ ග්‍රන්ථකරණයේ පිළිබඳ ඔබතුමාගේ උත්තරයත් ලබා දුන්නා අපි ඉතාමත් ප්‍රශංසා කරන මොකද ඔබතුමාගේ ග්‍රන්ථය මම හිතන්නේ මේ ලංකාවේ නොකියවපු කෙනෙක් නැති තරමටම ජනප්‍රියතනකට පත් වුණා. ඒ නිසා යුද සාහිත්‍ය සම්බන්ධව මුහුණුවරක් පැමිණියා. ආරක්ෂක ලේකම්තුමන් ජෙනරාල් කමල් ගුණරත්නතුමනි බොහොම ස්තුතියි. අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ආයුබෝවන්. අපි අදට කතාබහ හමාර කරනවා. හෙට දවසේදී අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය නිදහස් චතුරස්ර පරිශ්‍රයේදී සිදු කරනවා. ජාතික රූපවාහිනියේ සජීවීව ඔබ වෙත වෙනදාමින්ම ප්‍රමිතියෙන් යුතුව තිළන කරන්නට සූදානම්. අප හමු වෙමු. ප්‍රාර්ථනා කරන බහමොටම යහපත් දවසක්. ආයුබෝවන්.